සාදිසිලේ ගම්හැටියට පෞද්ගලික මම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ජීවිතය ඇත්තටම අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. ඔබගෙන් දෙ පොරොන්දුවක් අපිට අවශ්‍යයි. ගම්මැද සවිය වැඩසටහන සම්බන්ධ වෙලා අපිත් සමග මේ රට සංවර්ධනය කරන්න පුංචි පුංචි දේවල් වලින් අපි පටන්ගෙන එකට වැඩ කරලා අපි ඉදිරියට යමු. අපිටත් ආසයි මේ මහත්වරුන් මේ දූ දරුවන් මේ අම්මලා නංගිලා අක්කලා හිනා වෙලා හොඳ සතුටින් ජීවිතය ගත කරන්න අපි දකින්න ආසයි. ඉතින් ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. අපි දහසක් බලාපොරොත්තු නැත්තේ බොහොම ණය වෙලා මේ කරන ගොවි සම්පත අපිට රැක ගන්න වෙන්නේ නැහැ. ගහින් උඩට එනකොට ගහේ එන බීජයෙන් උඩට එනකොට මොකද ඒක විනාශ කරලා ඉවරයි. ඒක නිසා අපේ මේ සම්පත අපිට රැක දෙන්න ඔබ දරුවෝ ඒ අයමට අපි ස්තුතිවන්ත වෙනවා. පතලියකම ගම්මැද්ද සවිය සංවිධානයේ සභාපති සරත් පතිරණ මහතාද මෙහිදී අදහස් පළ කළා. එදා අප සමග දුක කියූ බොහෝ පිරිසක් අප සමග අද අදහස් දක්වුවේ මෙලෙසින්. මට කරන්න දෙයක් නැතුව දැන් මම ඉබාගාතේ එක එක තැන්වල ගිහිල්ලා ජීවත් වෙන්නේ. මේක දැකලා තමයි මම ආවේ. නැත්නම් මේ ඉඩමටවත් එන්න කිසිම මේ සැලසීමක් තිබුණේ නැහැ. අවුරුදු එකහමාරක් තිස්සේ පෑයකට බුදිය ගන්න පෑය දෙකක් නැත්තම් පෑයක් වගේ තමයි. මමත් මේ අපේ වසන සියලුම ගොයින්ගෙත් වඩට බට්ටියක් කාලා ඇස් දෙක පිසින බුදිය ගන්න. ඒ ලැබෙන පින සේස මාධ්‍යාට ජාති ජාති ලැබින්නේ කියලා. මම මේ අස මමත් මේ සියලුම දෙනා වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. සීගිරි මුල්ලේ දමනයාය මාර්ගය දින 10ක් තුල සකස් කර අවසන් කිරීමට අප සමත් වුණා. එය හෙට නිල වශයෙන් විවෘත කිරීමටද නියමිතයි. බෙවුණු විට එම ප්‍රදේශයේ රැඳී සිටිනවා මයුර කලන්සූරිය සමග ප්‍රසාත් රූපසිංහ. මේ ඔවුන් ගෙනෙන වර්තාවක්. ගම්මැද දින 100 වැඩසටහන යටතේ අපි මේ මාර්ගය දින 10ක් ඇතුළත සංවර්ධනය කරලා නිමාවටපත් කරා. හෙට එය සුබ මොහොතින් ජනතා අයිතියටපත් කිරීමට නියමිතයි. ඉතින් මේ සුබ කටයුත්ත මේ මාර්ගය සංවර්ධනය කරලා ජනතා අයිතියටපත් කිරීමේ ඒ සුබ කටයුත්ත වෙනුවෙන් ගම්මු ඉතාමත් සතුටට පත්ව සිටිනවා. මුළු ගමම මංගල උත්සවශ්‍රීයක් ගෙන තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීමට මම සම්බන්ධ කරගන්නවා මයුර කලන්සූරිය. ඔබ මාර්ගයේ තත්ත්වය එලෙස පවසද්දී මට ඇත්තරම මම මේ ප්‍රදේශයේ සීගිරි මුල්ල අවට දමනාය අවට ගම්මාන කීපයක සංචාරය කරා. ඒ සංචාරය කරද්දී මා දුටු එකම කාරණය තමයි දුටු එකම දසුන තමයි නිවුස් ෆස්ට් සහ අපි ආරාධිත අමුත්තන් පිළිගන්න මොවුන් එක විදියට එක සුස්මට සැරසෙන අවස්ථාවක් තමයි මේ. එක පසක කැවුම් පුච්චනවා, තවත් පසක තොරන් නිදිනවා. මා මේ ස්ථානයේ තමයි මේ දොදොල් හැඳිගන්නේ. සන්තෝෂ වෙනවා. අපේ පාර අපි දවස් 10 නිම කෙරුවා කියන්නේ අපේ උදේ ඉඳන් අපේ කල්ටි ඔක්කොම කැවිලි පැවිලි හදන තැන් තැන් වල සතුටින් කෑම හදනවා නිම කරන්න බැරි සතුට. මෙවැනිම විවිධ පීඩාවන්ට ලක් වූ ජනතාව වෙනුවෙන් ජනතාව සමග දියත් කළ ගම්මැද දිනසේ මෙවන විට ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මාතර වැලිගම බොරාලගම ජල ව්‍යාපෘතිය එවැන්නක්. මේ එහි අද කටයුතු සිදු කෙරෙනු ආකාරයයි. දීවර යාත්‍රා 5000ක් පමණ දියඹට යන හලාවත වැල්ල ප්‍රදේශයේ මේ මෝයකට රාත්‍රී කාලයේ දීවරයින්ට මාරකයක් වී තිබුණා. අඳුරත් සමග මෝය අසල ඇති ගල්පර නොපෙනීම නිසා දීවර යාත්‍රා රැසක් විනාශ වූ අතර දීවරයින් දස දෙනෙකුට පමණ ජීවිතද අහිමි කර තිබෙනවා. ගැටලුව විසඳීමට අවශ්‍ය කර තිබූ විදුලි පහන් කණුව දැන ස්ථාපිත කර අවසන් අතර ඊට විදුලි සැපයීම ලබා දීමේ කටයුතු මෙවන විට සිදුවෙනවා. සද්දන්තයා හදි කළ පතනයාගමට අලි වැටක්. හස්ති වේරුව අවසන්. ගම්මැද්ද දිනසීය ජනතාව සමග ජනතාව වෙනුවෙන් වන අලි විනකල විට ගම් වැදුණු මිනිසුන් යලිත් නිදහසේ නිවහනට. මලාට පස්සේ හාල් මිටි ගණන් තම්බලා බැනර් ගහලා හිම කළ වැඩක් කරලා දෙන සර්ල කරේ මැරෙන ඉස්සෙල්ලා අපිට හාල් කාලා දුන්න. අපි හාල් කාලෙන් කියන්න බොනවා. ඒ වගේ දෙයක් මීළඟට ඔබේ ගමට ජීවිතයක් වෙනස් කරන්න පුංචි වෑයමක් ඇති ඔබට. ප්‍රති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිලනිවසේදී මේ වන විට පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිත බවද සඳහන්. අද රාත්‍රී 9ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වුණා. මේ එහි දර්ශන කිහිපයක්.
මේ අවධානය අද පැවති මාධ්‍ය හමු සහ වැඩසටහන් කිහිපයකදී ඒකබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් වෙත. තමන්ගේ පටු දේශපාලන ඌමනාවන් ඉටු කර ගැනීම සඳහා ජනතාව පෞරක් කරගෙන යන්න හදපු ඉතාම පාදඩ පන්නේ දේශපාලන පාගමනක් විදිහට තමයි අපිට මේක දැකගන්න පුළුවන්කම ලැබුණේ. මේක ඇතුලේ තියෙන අපේ සමාජයේ බියවැද්දීම, පරිපාලනයේ බියවැද්දීම, දූෂණ විමර්ශන කටයුතු කරන ආයතන බියවැද්දීම තමයි මේ පිටුපස තියෙන අරමුණ. දෙවැනි එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කිරීම. ලක්ෂ 10ක සෙනඟක් තමයි කොළඹට ගෙන්නනවා කිව්වේ. නමුත් ඉතින් ඉඩක් නැති තැනක පාරවල් වැව්වාම ඡායාරූප වලට හොඳට එනවා. මම ඔයාලට කියනවා අද හවසට ගිහිල්ලා ගාල්ලේ කළුවැල්ලේ පෞද්ගලික පන්ති ඇරිලා එනකොට බලන්න. ළමයි 500ක් ඉන්න පන්තියක් ඇලිලා එනකොට පාරේ කොහොමද පේන්නේ සෙනඟ? මුළු රටින්ම තමන්ගේ හිතවත් පාක්ෂිකයන් එකතු කරපු අවස්ථාවේදී සහභාගීත්වය ගැන මම හිතන්නේ ඒ ඇයිට කිසිත් සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. පාදයාත්‍රාව ඉවරයි. පහින් ආපු සාමාන්‍ය මිනිස්සු බස් වල කෝච්චි වල යන්න ගියා. අනිත් මහත්තුරු ගිහිල්ලා අද හොඳට විවේක ගන්න ඇති. ඉතින් අපිට අහන්න තියෙන මේ විකාර වැඩ කළා ආණ්ඩු පෙරලන්න පුළුවන්ද? ඒ අයත් එක්ක ආවේ කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්න ඡන්දෙ දුන්නා අයවත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව බවට පත් කරන්න ඡන්දෙ දුන්නා අයවත් නෙමෙයි. අර පෙරදෙච්ච 58 ලක්ෂයේ ඉන්න නඩේන් පොඩි කෑල්ලක් ඔය ආවේ. ඒ නිසා ඒ අයට බෑ, ඒ පොඩි නඩේට බෑ පාදයාත්‍රා 130ක් කෙරුවත් මේ රටේ බහුතර ජනතාවගේ ඡන්දෙන් පත් කරපු ආණ්ඩුව පාදයාත්‍රාවකට මේ 3-4000ක් එකතු කරන වටන්න බෑ. පොඩි පක්ෂය මොකද්ද කරන්නේ? තමන්ගේම පක්ෂය විනාශ කරන්න ටික දරනවා. දැන් මේ තමන්ගේම පක්ෂය විනාශලයි ඉවරයි. මේකෙන් වාසිය වෙන්නේ කාටද? එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට, නැත්නම් අර කොහේ වන්නේ නැති මීහරක් පක්ෂ කීපයක් නා ජාතිවාදී පක්ෂ උන්ට. ඒෂියේ සිදු වූ නායෑමේ නිවාස අහිමි වූ ජනතාව සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අවසන් බව පදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසනවා. 2014 වසරේ ඔක්තෝබර් 24 වෙනිදා බදුල්ල කොස්ලන්ද මීරිය බැද්ද කඳුවැටිය නායෑමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගිය අතර 192 දෙනෙකු අතුරුදන් වූවන් වුණා. ජීවිත මෙන්ම දේපල හානි වූ මීරිය බැද්ද පවුල් 80ක ජනතාව අම්පිටිය තේ කර්මාන්ත ශාලාවේ කොටසක තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නේ තමන්ගේම කියා නව නිවසක පදිංචි වීමේ අරමුණින්. නිවාස අහිමිව අසරණව සිටි මීරිය බැද්ද ජනතාව මුහුණ පාන ගැටළු අවස්ථා ගණනාවකදීම News First බලධාරීන්ගේ අවධානයට යොමු කළා. එම අවතන් වූවන්ට නව නිවාස ඉදිකර තිබෙන්නේ කොස්ලන්ද පූනාගල ප්‍රධාන මාර්ගයේ මකුල්දෙනිය ප්‍රදේශයේදී. ඔවුන් වෙනුවෙන් නිවාස 75ක් ඉදිකරන අතර ඉන් නිවාස 61ක කටයුතු අවසන්. තවත් නිවාස 14ක ජනෙල් සවිකිරීම සහ තීන්ත ආලේපනය වැනි කටයුතු ඉතිරිව පවතිනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසුවේ මෙම නිවාස 75ට ජලය, විදුලි සැපයුම තවමත් ලබා දී නොමැති බවයි. මෙම නිවාස සඳහා පිවිසුම් මාර්ගයක්ද තවමත් නොමැති අතර මාර්ග අලුත් වැඩියාව අවසන් වූ පසු එම නිවාස ජනතාවට ලබා දීමට නියමිතයි. අවුරුදු දෙකක් අපි අනාථ කඳවුරේ ගොඩක් දුක් විඳිනවා. ගෙවල් වැර ටික ඔක්කොම ටික ඉවරයි. අපිට තීබාබලියට අවුරුද්දට හරි ඒ ගිහිල්ලා අපි සතුටින් ඉන්නවා නම් ගොඩක් අපිට හොඳයි. මේ අතර නාහියෑමෙන් අවතැන් වූ පවුල් 80ක පුත්ලෙන් 375 දෙනෙකු මෙවන විට අම්පිටිය තේ කර්මාන්ත ශාලාවේ කොටසක තාවකාලිකව රඳවා සිටිනවා. මෙවර අපස උසස් පෙළ විභාගයේදී ප්‍රමාදවී විභාග ශාලාවට පැමිණි විභාග ශාලාධිපතිවරයෙකුගේ සේවය තාවකාලිකව අත්හිට වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා පවසනවා. අදාළ ශාලාධිපතිවරයා ප්‍රමාද වීම හේතුවෙන් ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේදී උසස් පෙළ විභාගයේ කටයුතු අද ආරම්භ වූයේ පැයක් ප්‍රමාදවයි. අත්තින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. ගම්පහ හේනේගම මධ්‍ය මහාවිද්‍යාලයේ විභාග ශාලාධිපතිවරයා ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් පෙරවරු 8:30ට ආරම්භ වීමට නියමිතව තිබූ විභාගය ආරම්භ වුණේ පෙරවරු 9:30ටයි. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතාගේ News First විමසීමක් කළා. ඔහු පෙරසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ප්‍රමාද වූ පැයක කාලය සිසුන්ට ලබා දීමට පියවරගත් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. මෙවර අපොසු උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 3,15,000ක් පමණ පෙනී සිටින අතර ඉන් 2,40,991ක් පාසල් අයතුම්කරුවන් වනවා. විභාගයට පෙනී සිටින පෞද්ගලික අයතුම්කරුවන් සංඛ්‍යාව 74,614ක්. යම් අපේක්ෂකයෙකු විභාග ශාලාව තුළ ජංගම දුරකථන, ස්මාර්ට් අත්වලසු හා විද්‍යුත් උපකරණ ළඟ තබා ගැනීමක් වාර්තා වුවහොත් අදාළ අපේක්ෂකයාට වසර 5ක විභාග තහනමක් පනවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දැන් ක්‍රීඩා පුවතක්. රියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියට ඇත්තේ තවත් දින 3ක් පමණයි. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට සංවිධානය කළ අපේක්ෂාවේ ගිනි සිළු රැගත් චාරිකාව අද අම්බලංගොඩට ළඟා වුණා. අපේක්ෂාවේ ගිනි සිළු රැගත් චාරිකාව 20 වැනි දිනටත් අද ගමන් ආරම්භ කළා. ඒ ගාල්ල නගරයෙන් ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර, ගාල්ල කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පති, ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර යන මහතුරුන් සහ ජාතික තරුණ සේවා සභා නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද උදෑසන සමාරම්භක උත්සවය පැවැත්වුණා. ඊට ප්‍රදේශවාසීන් සහ පාසල් සිසු දරු දැරියන් දෙකුව අතර වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත්තේ ක්‍රීඩාවෙන් මෙන්ම නර්තන අංශයෙන්ද දක්ෂතා ඇති පුද්ගලයන් රසක් බිහි කළ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ වෙස් නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ නර්තන සංදර්ශනයටයි. එම නර්තන කණ්ඩායම සිය කලෙලි මංගල්‍යෙන් අනතුරුව ඉදිරිපත් කළ පළමු සංදර්ශනය මෙය වනවා. ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අපේ කේශර සිංහ පැටවුන්ට ගාලු පුරවරේ අපි සියලු දෙනාම එකතු වෙලා සුභාශිංසන එක් කරනවා. මේ අතර අද උදෑසන පැවති සමාරම්භක උත්සවයට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට්, රග්බි, මලල ක්‍රීඩා සහ පාපන්දු කණ්ඩායම් මෙන්ම ඕල්කට් විද්‍යාලයේ ක්‍රීඩකයින්ද සහභාගී වුණා. අනතුරුව අපේක්ෂාවේ ගිනිසිලුව රැගෙන අද චාරිකාව ආරම්භ කළේ ගාල්ල ප්‍රදේශයෙන් බිහිවි ඔලිම්පික් වරම් දිනු කෙටිදුර ධාවන ශූරි තමාරා සමන් දීපිකා ක්‍රීඩිකාවයි. දැනගන්න කැමති මේවර ඔලිම්පික් වල සඳහා සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොහොමද ඔබ ආශිර්වාද කරන්නේ? ඇත්තටම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මගේ රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ පාර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා බ්‍රසීලයේ. දැන් මම සහභාගී වුණේ 2006 අවුරුද්දේ ඔලිම්පික් උළෙලට. දක්ෂතාවයන් පෙන්නමින් ශ්‍රී ලංකාවට බොහොම හොඳ කීර්තිමත් ගෞරවයක් ගෙනත් දෙයි කියලා මම බලාපොරොත්තු වෙන අතරේ මම ඔවුන්ට ආශිංසනය කරනවා මුළු හදවතින්ම. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. I go on.